පුළුවන් ශ්‍රී ලංකා ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මිනුවන්ගුඩු ප්‍රදේශයේදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති දුරාපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගමන් වාර මිලියන 200 ඉක්මවා යමින් ඒ ආගමනයේදී අපි රුපියල් බිලියන 100කට වැඩි ගනුදෙනු පළගැන්වුවෙමු. පිටනි නොමිලේ හැකියාවන්ගෙන් පිරි අනාගතයක්. Introducing Malibin Digestive. Crunchy goodness for hunger on the go. එදා ජනාධිපති කාර්යාලය ගිනි තිබ්බ මේ අය අරලියගහ මන්දිරය කුඩුපට්ටම් කරා කලබල මැදියේ පාලන තන්ත්‍රය උදුරගන්න පුළුවන් කියලා හිතන පිරිස තවමත් මේ මතේ ඉන්නවා. ඡන්ද ව්‍යාපාරයන්ට තර්ජන කරන්නට එන ජනතා විමුක්ති පෙරමුණේ බලවේග අපි පළවා හැරලා තියෙනවායි කියන ආඩම්බරේ හිමි වෙන්නේ අපේ රටේ ජනතාවටයි. ඡන්දෙදීමෙන් වළක්වන්න උත්සාහ දරපු මේ අය පසුබසන්නට පුළුවන් වුණේ ජනතා බලයටමයි. අනුර කුමාරට ආණ්ඩු ක්‍රම අර්බුදයක් මිසක් ආණ්ඩු ක්‍රම අර්බුදයකින් ඇති හැකි මහා ආර්ථික කඩාවැටීමකට මිසක් වෙන කිසිම දෙයකට රට තල්ලු කරන්න බෑ. අපි පොහොට්ටුවේ කණ්ඩායමත් ආණ්ඩුව නියෝජනය කරපු කණ්ඩායමත් අපි කල්පනා කරා එදා අපි ඔබතුමාට කඩවත රැස්වීමේදී ආරාධනා කරේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. ඔබතුමා ඔබතුමාගේ පක්ෂය අතහැරලා සියලු දෙනාට එක්ව වෙන්න වේදිකාවක් හදපු එක ගැන තමුන් නාන්සේට මගේ ස්තුතිය පළමෙන්ම පුද කරන්න ඕනි කර ජනාධිපතිතුමනි. මේ මැතිවරණයේ බොහොම වෙහෙසකාරී බව පේනවා. මට පේනවා ආණ්ඩු කුමාර දිසානායක මැතිතුමා තෙහෙට්ටුවට පත් වෙලා ඔහු ජීප් වල යනවා. අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන වෛරය ක්‍රෝධය ඇති කලේ වාහන වල යන එක ගැන. දැන් එතුමාට බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් යනවා. ජනාධිපතිතුමත් එක්ක හෝ නායකයෙක් එක වෛද්‍යවරයෙක් ගියොත් ඒවට හිනා වෙච්ච අය අද ඒ දේ කරන්න පටන් අරන් තියෙනවා. අධිවේගී මාර්ගයේ හදනකොට හිනා වෙච්ච උන්දලා මාතර ඉඳන් කොළඹට රැස්සියෙන් එනවා අධිවේගී මාර්ගයේම. ඒ නිසා මේ බොරු වැරදි දේශ සහගත ප්‍රකාශ වලින් මේ රට ඉදිරියට යන්නේ නැහැ. පළමුවෙන්ම මෙතෙන්ට ප්‍රමාද වී පැමිණීම ගැන ඔබේ සමාව ඉල්ලනවා. සමහරු කියනවා අපි මාලිමාවට චාන්ස් එකක් දෙමු කියලා. මං අහන්නේ වෙන ප්‍රශ්නයක්. ඔබේ අනාගතයේ එක චාන්ස් එකක් ගන්නවද? ආපහු ලෑස්ති දේ යුගයට යන්න. එහෙනම් අනුන්ට චාන්ස් එක දීලා තමන්ගේ අනාගතය නැති කර ගන්න එපා. ඔබ විඳි දුකමම දන්නවා. බඩු මිල දෙගුණයක් වෙලා. ආදායම එක මට්ටමේ. බද්දක් දැම්මම තවත් අමාරුයි. මොකද්ද කරන්නේ? මම දන්න ඒ කාලයක් සමහර දරුවන් ආහාර නැතුව පාසල් ගියනේ. 20-22 අමාරු කාලයක්. අමාරු තීන්න ගන්න අපිටත් අමාරු තීන්න ගන්න ඕන. අපිට ආදායම් වැඩි කරන්න බදු වැඩි කරන්න ඕන වැට් එක. මුලක් හිතුවා මේකෙන් වෙන ප්‍රශ්නේ. අරි අමාරු එකක්. ඒත් ඒ වගේ මේ කරා නම් ආදායම වැඩි වෙලා රුපියල ශක්තිමත් වෙලා ආපහු යම් කිරි සාහනයක්. අපි කතා කරලා අමාරුවෙන් ගත්තා. සමහරු බැලුවා ඒකට ගෙදර යන්න පුළුවන් වෙයිද වත්තිය. ගෙදරදී බැනුම් අහයිද කියලා. අන්න එහෙම හිතී අපි ඔක්කොම. අපේ අපනයනය වලට ගෙවන්න මුදල් නැහැ අපි ණය ගන්න. ආනායන වලට ගෙවන්න මුදල් නැහැ. ආනායන ඒ නිසා 70% ණය ගන්න. දැන් අපිට තියෙන්නේ විදේශ විනිමය තව වැඩියෙන් ගන්න අපනයනය කරන්න. එච්චරයි තියෙන්නේ.